රසායනික පොහොර ඉල්ලා ඇලහැර ගොවින් දින 10ක කාලයක් පැවැත්වූ උපවාසය අද පෙරවරුවේ අවසන් කෙරුණා. ඒ ප්‍රදේශයේ මහා සංග්‍රහණය පැමිණ ගොවින්ට උපවාසය නතර කරන ලෙස දැනුම් දීමත් සමගයි. මුස්මාලගේ දවස් 10ක කැපකිරීම අතිශයින් වැදගත්. ලංකාවේ අංක 1. අද මුළු ලංකාවම දන්නවා බකන්හන්ගේ උපවාසයක් කරනවා කියලා. හැබැයි මේ නිසා අපි මේක මෙතනින් නතර කරන්න කිය පරාජයක් නෙමෙයි. ඕයිට වඩා ශක්තිමත්. වැඩ කුලලක යන්න ඕන. රසායනික පොහොර භාවිතය තහනම් කර කාබනික වගාවට ගොවියා යොමු කර ගැනීම සඳහා රජය ආරම්භ කළ වැඩසටහනට ගොවීන් සිය විරෝධය පළ කරමින් සිටිනවා. මේ අතර ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සිරිකඳුයාය ගම්මානයේ ගොවීන් මෙවර ජලකන්නේ සඳහා වගා කර තිබූ මෑකරල් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. සිය වගාවට අවශ්‍ය රසායනික පොහොර නොමැතිවීම හමුවේ අස්වනු නෙලා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. මේ මෑකරල් දැන් කඩන්න ඕන කාලෙමේ. මේවා මෑකරල් උනන්නේ නැහැ මේ. ගිනියෙන් තනම් මෑකරල්. පොඩි පොඩි කරල් තමයි තියෙන්නේ. ඒක කඩන්න ගිහුවම ඉතින් මිලකට යනවා. නමුත් වැඩක් නැහැ. මේකෙන් ඉතින් එහෙම අස්වැන්නක් ගන්න බෑ. මේක වේදම් කරලා තියෙන තරම් හැටියට අස්වැන්නක් ගන්න බෑ මේවා. 800 900 ඉතින් බෙහෙත් බෝතලේ 4000 5000 බෙහෙත් බෝතලේ මේකත් හොරට විකුණන. කාබනික වගාවට යොමු වෙමින් සමහර ගොවීන් දැන් සිය වගා කටයුතු ආරම්භ කර සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බවද විවිධ ප්‍රදේශවලින් අපට වාර්තා වෙනවා. මේ පොළොන්නරුව දිව්ලන් කඩවල ප්‍රදේශයේ ගෙවිලියක් කාබනික පොහොර යොදා සාර්ථකව වගා කරගත් කොමාරිකා වගාවක්. අක්කර භාගයක පමණ කාබනික පොහොර පමණක් යොදා වගා කර ඇති මෙම කොමාරිකා වගාවෙන් ඉතා ඉහළ ආදායමක් උපයා ගන්නා බවයි දුලිකා රණසිංහ මහත්මිය පැවසුවේ. මේක සම්පූර්ණයෙන්ම මේකට කාබනික පොහොර තමයි අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ. කාබනික වගාවෙන් තමයි අපි කොමාරිකා විතරක් නෙවෙයි පළතුරු වගාවල් අපේ කරගෙන යනවා. ඉතින් කාබනික වැඩසටහන හොඳයි කියන එක තමයි මං ඉදිරියටත් සාර්ථකයි කියන එක තමයි මගේ නම් බලාපොරොත්තුව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.